नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु सियलूम सपयं अतरिं उतुम्मु निवन सपय पवा ओब अपवेनुवीन अतट पत्प्रतिबियेदीत अतहर दमु। ए संबुद्ध पियानन वहन्सेट नमस्कार करमु। नमस्कार वेवा। अति उत्तमनीय 550 जातक पुत्वहंसेगे 26 वेनी महिला मुख जातक देशनाव पुराण चोराण वचो निसम्म महिला मुखोपोथय मानुचारी सुसंयतानं हि महिला मुख ऐतम फलमो सुरुंगे वदन असा अनंत पहार दीमे यदुनेय सिल्लतुंगे दहम कथा ऐसीमें ए ऐत्र अजते में सियलु गुणयानी पिहिटियेय। मे लोके किला कियान्नी एकातकट बोहोम अवासनावंत तनक गुण दहम पुरन्न यहापते हसिरेन्न अवश्य दहम पवित्यात् बोहो दिनेक गमन करन्नी एहि विरुद्ध पैत्तट लोके पवतिन्ना वू सबैम सत्य तमाय अपि बुदुदहम हैटियर देशना करन्ने। बुदुप्याणन वहांसे देशना करन्ने मे लोके पवतिन्ना वू सबै सत्य एय बुदुदहम हैटियर अपि हंदुन्वनवा। एवं उतुम दहमत तिबियदी बोहो दिनेक गमन करन्ने मेन विरुद्ध पैत्तट एवं लोकयक සබෑ ධම මෙත මේ මොහොතෙත් සමීප වන්නට තරම් වාසනාවන්ත නුවණක් වාසනාවන්ත සිතක් ලැබූ පින්වත්නි අපි දැන් මේ මොහොතේදී සූදානම් වන්නේ මහිලා මුඛ ජාතක දේශනාව ශ්‍රවණය කරන්ට එහි ගාථාව සහ අර්ථය අපි තේරුම් ගත්තා වචනාර්ථයත් තව ටිකක් දුරට අපි ශ්‍රවණය කරමු। मे विधियट गाता अर्थ वचनार्थ निवादरं सिटीम यम किसी दिनयक निवांसवकरायन गमनेदि अर्थ धर्म निरुत्ति पटिभान संख्यात सिवपिलिसि व्यापत्त महारहत भवटत अपट मे हेतु वेनवा। पुराण चोराणं किला कियान्ने चोराणं पुराण ए कियान्ने इसर सुरुंगे वचो निसम्म वचने निसा महिला मुखो महिला मुखन मेता पोथे मानुचारी दारुण विधियट हसिरुना नरक विधियट हसिरुना सुसंयतानं हि वचो निसम्म सुसंयतानं किला कियान्ने उतुम गुण ऐति संवर ए ब्राह्मणयन्गे महान बमुनन्गे वचो निसम्म वचने निसा पशु में गजुत्तमो උතුම්මතා ඒ කියන්නේ මංගලතා සබ්බ ගුණේසු අට්ඨාති සියලුම ගුණයන්හි පිහිටියා යහපත් ගුණයන්හි පිහිටියා। මෙහිදී මහිලාමුකෝ කියලා සඳහන් වුණා මහිලාමුක ඇතා තමයි මේට අදාළ ඇතාගේ නම। ඒ නමේ තේරුම දක්වන තැනෙහි අටුවාවේ විස්තර කරනවා මහිලා කියලා කියන්නේ කාන්තාවටනේ मुख के लखियाने मुहनट मे अतागे मुहन अति कुनाट अतिन्येग्य मुहनटय समान इपमनाक्नु मे तवत्तिस्तरयाक्नु तवत्तेरुमक्नु अटुवावे देनवा। कांतावंगे मुहन नत्तम मे कांतावन दिहापि इदिरिपसिं बलद्दि लस्सन उनत् पिटुपसिं बलद्दि लस्सनक् नहे ए निसात् तमे अतत् इस्सरहं बलद्दि बोहोम शोभमानय पिटपसिम बला दिखाता है कि ये नवजन्य प्रकाश है निन्यारे
කාන්තාවක් ඉදිරිපසින් බලද්දි කොයිතරම් ලස්සනද සෝභමානද ඒ විදිහට මේ ඇතත් බලනකොට බොහොම සෝභමානයි. ඒ නිසා මහිලාමක කියලා මේ ඇතාට සඳහන් කරා කියලා අටකතාවේ විස්තරෙහි දැක්වෙනවා. පින්වතුනි මේ අර්ථය සඳහන් වුණා. දැන් මේට අදාළ අතීත කතාව සහ වර්තමාන කතාවත් අපි තේරුම් ගන්නට ඕනේ. අපගේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ වේළුවනාරාමයේහි සියලු සත්වයන් වෙත දහම්සුව පතුරවමින් ධර්ම දේශනා කරමින් වැඩවාසය කරන කාලයේහි මේ දේවදත්ත ස්වාමින් වහන්සේ බුදුපියාණන් වහන්සේගෙන් වරපහක් ඉල්ලලා එන ලැබුණ තැන භික්ෂු සංඝයා විඳගෙන ඒ කියන්නේ සංඝ බේදය කරලා මේ භික්ෂුන් වහන්සේලාව රැගෙන ගයා සීර්සයට ගියා. එහෙම ගියපු දේවදත්ත ස්වාමින් වහන්සේ වැරදි ආකාරයෙන් අජාසත් රජතුමා පොළඹවගෙන තිබුණනේ. ඒ නිසා මේ ගයා සීර්සයේ ඉන්න දේවදත්ත ස්වාමින් වහන්සේට හැමදාම අජාසත් රජතුමාගෙන් බොහෝම සැප සම්පත් ලැබෙනවා. ඒ කියන්නේ කැඳවලින් කැවිලිවලින් පළතුරු වලින් යුතු ඒ ඇල්සල් බත්ින් යුතු බොහෝම රසවත් භෝජන මේ රජතුමා අජාසත් රජතුමා දේවදත්ත ස්වාමින් වහන්සේට එවනවා. හැලි 500ක් එවනවා. මේ නිසා මේ දේවදත්ත ස්වාමින් වහන්සේට දැන් බොහොම ලාභ සත්කාර මේ නිසා බොහෝ පිරිසක් ඇති වුණා. රජගහනුවර වාසය කරපු එක් යාළුව දෙන්නෙක් හිටියා. මේ යාළුව දෙන්නගිනුත් එක්කෙනෙක් බුදු පියාණන් වහන්සේට පැවිදුණා. අනිත් යාළුවා දේවදත්ත ස්වාමින් වහන්සේ ළඟ පැවිදි වුණා. මේ යාළුව දෙන්නා ඉතින් විටින් විට මුණ ගැහෙනවා. මුණ ගැහිච්ච වෙලාවට අර දේවදත්ත ස්වාමින් වහන්සේ ළඟ ඉන්න භික්ෂුව මේ බුදු පියාණන් වහන්සේ ළඟ වාසය කරන භික්ෂුවට ප්‍රකාශ කරනවා, ඇවැත්නි ඔබ මොකටද මේ හැමදාම දාඩිය දාගෙන පිණ්ඩපාත යන්නේ? අර ගයා සීර්සයට එන්නකෝ. අජාසත් රජතුමා විසින් මේ අටලොස් කැවිලි සහිතව, අටලොස් කැවිලි කියන්නේ ඒ කාලේ දඹදිව තිබ්බ බොහොම ඉහළ වර්ගයේ කැවිලි, කවුරුත් කැමති, බොහොම ප්‍රසිද්ධ, බොහොම අපි කියන්නේ සම්භාවනීය ගණේ, ඒ කියන්නේ විශේෂ අය පාවිච්චි කරන රජමැදුරු වල ඒ බොහොම පෝසත් අය පාවිච්චි කරන කැවිලි. දැන් මේ රජතුමා රාජභෝජන එවන්නේ. මෙන්න මේ රාජභෝජන එවනවා, කිසිම අඩුවක් නැහැ. ඔබත් ගයා සීර්සයට පැමිණිලා මේ කැවිලි ආදී අනුභව කරමින් සුවසේ ඉන්න, ගමේ පිණ්ඩපාතේ වඩින්න අවශ්‍ය නැහැ, මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. මේ විදිහට මොන ගැහෙන අවස්ථාවලදී අර අනිත්‍යාලු භික්ෂුව මේ භික්ෂුවට ප්‍රකාශ කරන නිසා මේ භික්ෂුවත් එක දවසක් ගයා සීර්සයට ගිහිල්ලා ඒ ගයා සීර්සයේ ආහාර අනුභව කරලා හවස වේළුවනාරාමයට පැමිණෙනවා. මේ විදිහට මේ භික්ෂුව ගයා සීර්සයට යන පුරුදු වෙනවා. කාලයක් ගත වෙනවා. මේ සිද්ධිය අනිත් භික්ෂූන් වහන්සේලාගෙන් හංගන්න බැරි වෙනවා. ඒ භික්ෂූන් වහන්සේලා දැනගන්නවා මේ බුදු පියාණන් වහන්සේ ළඟ ඉන්න වේළුවනාරාමයේ ඉන්න භික්ෂුව ගයා සීර්සයට යනවා කියලා. ඒ නිසා මේ භික්ෂුවගෙන් විමසනවා, ඔබ ගයා සීර්සයට යනවා කියන්නේ ඇත්තද? මේ භික්ෂුව අහනවා, කවුද කිව්වේ? නෑ, අපට දැනගන්න හම්බුණා අන් අර අසවල් අසවල් භික්ෂුව කිව්වා කියලා. ඒ වෙලාව මේ භික්ෂුව පිළිගන්නවා, ඔව් මම යනවා තමයි, හැබැයි දේවදත්ත ස්වාමීන් වහන්සේ දෙන ආහාර නෙවෙයි මම ගන්න, මට දාන දෙන්නේ මිනිස්සු. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා තේරුම් ගන්නවා මේ භික්ෂුව ගැලවෙන්න තමයි හදන්නේ, වරද්ද පිළිගන්න කැමති නෑ කියලා තේරුම් අරගෙන මේ භික්ෂුවට ප්‍රකාශ කරනවා, ඇවැත්නි දේවදත්ත ස්වාමීන් වහන්සේ අජාසත් රජතුමා පහදව ගත්තේ වැරදි විදිහට. ඒ විදිහට පහදවා ගත්තා, තමන් සඳහායි පහදව ගත්තේ, තමන්ටමයි ලාභ සත්කාර උපදව ගත්තේ, ඒ විදිහට ලැබෙන භෝජන අකපයි. මේ වගේ නිවන් මඟ හැසිරිය යුතු බුද්ධ ශාසනයක ඔබ ওই විදිහට ලැබෙන අකභෝජන වළඳලාද කටයුතු කරන්නේ? මේ විදිහට කරුණ දක්වනවා. මේ භික්ෂුව හික්මෙන්න කැමති නෑ. බුදු පියාණන් වහන්සේ වෙත මේ භික්ෂුව එක්කගෙන යනවා. එක්කන් ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට දන්වනවා මේ සිද්ධිය. මොකද බුදු පියාණන් වහන්සේ විමසනවනේ, මහණෙනි අකමැත්තෙන්ම මොකද මේ භික්ෂුවක් මං වෙත කැඳවගෙන එන්නේ කියලා. ඉතින් එහෙම අහපු වෙලාවේ තමයි මේ භික්ෂුන් වහන්සේලා
භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මේ සිද්ධිය ප්‍රකාශ කරන්නේ. එහෙම ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ භික්ෂුව ඇත්තද කියලා විමසනවා. භික්ෂුවත් ප්‍රකාශ කරන ස්වාමීනි ඇත්ත. නමුත් මට දාන දෙන්නේ දේවදත්ත ස්වාමීන් වහන්සේ නන් නෙමෙයි මිනිස්සු දාන දෙන්නේ. පින්වතුනි කොහොමද දේවදත්ත ස්වාමීන් වහන්සේ වැමිනිලා දානේ පූජා කරන්නේ නැහැ? ඒ සඳහා යොදවලා ඉන්නේ මිනිස්සු තමයි දානේ පූජා කරන්නේ. බුදු පියාණන් වහන්සේ මේ බව දැනගෙන මේ භික්ෂුවට ප්‍රකාශ කරනවා, මහණ ඔය වගේ සුළු කරුණකින් නම් ඔබේ වරද නිවැරදි කරන්න බෑ. ඉස්සරත් ඔබ වැරදි අයගේ වචන අහලා විපතට වැටෙන්න ගියා. මම තමයි ඔබව බේරගත්තේ. ඉස්සරත් ඔබ විපක්ෂයේ සේවනය කරා, වැරදි පැත්ත සේවනය කරා කියලා ප්‍රකාශ කරාම අනිත් භික්ෂුන් වහන්සේලා මේ ජාතක දේශනාව කරන්න, එහෙම නැත්නම් මේ අතීත කතාව දේශනා කරන්න කියලා ඉල්ලපු වෙලාවේ මහා කාරුණික භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මෙහි අතීත කතාව දේශනා කරනවා. ඉස්සර පරණැස්නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍යය කරන කාලේ අපගේ බෝධිසත්වයන් වහන්සේත් ඒ රජතුමාට උපදෙස් දෙන ඇමති කෙනෙක් වෙලා කාලය ගත කරා. ඔය සමයේ රජතුමාට මගුල්ලතෙක් හිටියා. මගුල්ලතාගේ නම තමයි මහිලාමුක. මේ මහිලාමුක ඇතා මෙහෙම සුවසේ කාලය ගත කරනවා. ඒ මගුල්ලතුන්ට විශේෂ සැලකිලි තියෙනවානේ. සාමාන්‍ය ඇතෙක්ගේ වගේ නෙවෙයි, හොඳට පිරිසුදුවට සකස් කරපු පහනක් නිතර දැල්වෙන ඒ රජ සැලකිලි පවතින දනක් තමයි මේ මගුල්ලතාගේ ඇත්තල කියන්නේ. ඔය ඇත්තලාවට කැලෑව තියෙනවා. ඔය කැලෑවේ එක දිගට රාත්‍රී කීපයක් සොරු පැමිණිලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. මොනවද මේ සොරු සාකච්ඡා කරන්නේ? ගෙවල් බිඳින්න ඕන මෙහෙමයි, පැහැර ගන්න ඕන මෙහෙමයි. හොරු කියන්නේ ලාමක සිත් තියෙන අය නෙමෙයි, බොහොම දරුණු වෙන්න ඕනේ. පැහැර ගන්නකොට මරණම තමයි පැහැර ගන්න ඕනේ. මුමන් මාර්ගය තියෙන්නේ මේ විදිහට. මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ සොරකම් පිළිබඳ, පැහැර ගැනීම පිළිබඳව, සාහසික ක්‍රියා පිළිබඳ කතා වෙනවා. ඉතින් මේ අහපු ඇතා හිතනවා මේ මට තමයි උගන්වන්නේ කියලා කල්පනා කරලා අර සොරු කතා කරපු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. උදේ පාන්දර ඇද්ගෝව යනවා, ඇද්ගෝව අල්ලලා පොලේ ගහලා මරනවා. ළඟට එන හැම කෙනාම මේ විදිහට මරන්න පටන් ගන්නවා. රජතුමාට මේ ආරංචි වෙලා බෝසත් ඇමතියාට ප්‍රකාශ කරනවා, ගිහින් බලන්න ඇමතිය මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඇමතියත් යනවා, ගිහින් බලනවා. ඇතාට කිසිම අසනීපයක් තිබෙන බව නම් පේන්නේ නැහැ. මොකද බොහෝ දෙනා හිතනවා දැන් මේ ඇතාට පිස්සු වැටලා කියලා. නමුත් මේ නුවණැති ඇමතියා තේරුම් ගන්නවා ඇතාට එහෙම මානසික රෝගයක් නම් වෙන්නේ බෑ. කාගේ හරි කතාවක් ඇහෙලා තමයි මේ විදිහට හැසිරෙන්නේ කියලා හිතලා ඇද්ගෝවාගෙන් අහනවා. ඇද්ගෝව, මේ අවට පහුගිය දවස්වල කවුරුත් කතා බහ කරාද? රාත්‍රී කාලේ, දවල් කාලේ කවුරුත් මේ විදිහ නරක කතාවක් ඇහෙන්න කතා කරන්නේ නැහනේ. ඉතින් බෝසතාණන් වහන්සේට ඒ වෙලාවේ ඇද්ගෝව ප්‍රකාශ කරනවා, එහෙමයි ස්වාමීනි, සොරුවගයක් නම් ඇවිල්ලා කතා බහ කරා. ඊට පස්සේ මේ බෝධිසත්වයන් වහන්සේ තේරුම් ගන්නවා සොරු ඉතින් හොඳ දේවල් කතා කරනවා නෙමෙයි, මේ සොරුන්ගේ කතා නිසා තමයි මේ විදිහට ඇතා දරුණු වුණේ. එහෙනම් මේකට කුමක්ද කරන්න ඕන පිළියම? ඒ පිළියම අපි දැන් කරන්න ඕනේ කියලා කල්පනා කරලා රජතුමාට ප්‍රකාශ කරනවා, රජතුමනි, මේ ඇතා ඉන්න හරියේ ඇතාට ඇහෙන විදිහට ධර්ම දේශනා කරවන්න ඕනේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෙන්නලා ධර්ම දේශනා කරවන්න ඕනේ කියලා ප්‍රකාශ කරලා ඒ ක්‍රියාත්මක භාවයට පත් කරනවා. ඒ කියන්නේ ශ්‍රමණ බමුණන් ගෙනල්ලා මේ ඇතාට ඇහෙන විදිහට ධර්ම දේශනා කරවනවා. හොඳට හැසිරෙන්න ඕනේ, සිල්වත් වෙන්න ඕනේ, සංවර වෙන්න ඕනේ. මේ විදිහට ධර්ම කතා ඇහෙන්න සලස්සපුවාම ඇතා කල්පනා කරා මේ මට තමයි උපදෙස් දෙන්නේ කියලා. එනිසා ඇතා කල්පනා කරන මං හොඳින් හැසිරෙන්න ඕනේ, සිල්වත් වෙන්න ඕනේ කියලා කල්පනා කරලා ඉස්සර වගේම බොහොම සිල්වත් හොඳින් කාලය ගත කරන්න පටන් ගන්නවා. මේ කොලාහලයේ මේ විදිහට බෝධිසත්වයන් වහන්සේ විසින් සංසිඳවනවා. රජතුමාත් කල්පනා කරනවා මේ බෝධිසත්වයන් වහන්සේ මහා නුවණැති, සත්තුන්ගේ අදහස් පවා දැනගන්නවා. ඒ නිසා මේ බෝසත් ඇමතියාට බොහොම සලකන්න ඕනේ කියලා ධන ධාන්‍ය ආදීන් හොඳට සලකනවා. මෙයින් මේ සිද්ධිය අවසන් වෙනවා. කවුරුත් තමන්ගේ ගෙනාවා වූ ආයුෂ පරිදිමිය පරලොව යන්නේ දෙනවා. භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙහි අතීත කතාවත් වර්තමාන කතාවත් දේශනා කරලා පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා.
ඒ කාලයේ පින්වත්නි මේ මහිලාමක ඇතා කියලා කියන්නේ දැන් මේ විපක්ෂයේ සේවනය කළ භික්ෂූන් වහන්සේ. රජ බවට පත් වෙලා හිටියේ ආනන්ද තෙරුන් වහන්සේ. ඒ රජතුමාට උපදෙස් දුන් පඬිත අමාත්‍යතුමා නම් දැන් බුදු මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා.